ආයිබෝන් අයිබෝන් අයිබෝන් කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. අද ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මම පෙන්ට ඒස්. ඔයාලට ඒ නම දිග වැඩි නම් ඒස් කියලා කතා කරන්න. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ගේම් එකේ පින් එක කහපාටයි නම් ඒක කොළපාට කරගන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් වෙඩි කතා නැතුව අපි කෙලිම වීඩියෝ එකට යන්. Boys and Grills. සාමාන්‍යයෙන් ගේමර්ස්ලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පින් එකේ ප්‍රශ්නේ. ඒ පින් එක කහපාටයි කියන්නේ ඇත්තටම එපා වෙනවා ගේම් එකක් වුණත් ගහන්න බෑ. එතකොට කොළපාට තියනවා කියන්නේ අනිවාර්යෙන් ගේමර්ස්ලාට ඒක තමයි තියෙන ලොකුම දේ. මට නම් ඒ වගේ ඔයාලටත් එහෙම කියලා මම හිතනවා. එතකොට ඒ ප්‍රශ්නේ විසඳන්නේ කොහමද? මේ වයිල්ඩ් රිෆ් ගේම් එකේ පින් එක කොළපාට කරගන්නේ කොහොමද කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. හැබැයි ඒකට කලින් මං ඔයාලට පෙන්වලා ඉන්නම් කහපාට පින්ගේ තියෙන අවුල මොකද්ද කියලා. සාමාන්‍යයෙන් කහපාට පින් එකක් තියෙද්දි ලැග් වෙනවා, ක්‍රෑෂ් වෙනවා, පොඩි ස්ටක් වෙනවා. අන්න ඒ වගේ පොඩි පොඩි ඉෂුස් තියෙනවා. ඒතකොට ලැග් වෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒ ලැග් එක මොන වගේද කියලා මං පෙන්වන්නම් මෙතනදී. ඔයාලට පේනවා මගේ පින් එකේ කහපාට තියෙන්නේ. එතකොට මං මේ ඉස්රායෙල් කියන චැම්පියන්ගෙන් බ්ලින්ක් ස්කිල් එකක් තියෙනවා. ඒ කියන්නේ ටෙලිපෝට් වෙන ස්කිල් එකක්. ඒක මම ස්ලෝ මෝෂන් පෙන්වන්නේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ පොඩි ලැග් එකක් තියෙනවා. ඒක දාන වෙලාව බ්ලින්ක් එක වෙන්නේ නැහැ. නැත්තම් ඒක බ්ලින්ක් වෙන්න පොඩි වෙලාවක් යනවා. අන්න ඒ වගේ පොඩි ඉෂුව එකක් තියෙනවා. දැන් ඔයාලට ඒක ෆාස්ට් රීප්ලේ එකක් විදිහට බැලුවොත් ඒක එච්චර ඔයාලට ගාණක් නැතුව ඇති. ඒ වුණාට එතන පොඩි ලැග් එකක් තියෙනවා. ඒක ගහනකොට තමයි ගොඩක්ම තේරෙන්නේ. ගේම් එක ගහද්දි තමයි අපිට ගොඩක්ම තේරෙන්නේ. ඒ කිව්වොත් ගේම් එක ගගා ඉද්දි අපි ගහන්න ගහන්න ඇවිල්ලා අපි රෑන්ක් අප් වෙනවා. අපිට හම් වෙන ප්ලේයර්ස්ලා අමාරු වෙනවා. එතකොට ඒගොල්ලන් එක්ක තරඟ කරන්න නම් අනිවාර්යෙන් පින් එක හොඳට තියෙන්න ඕනේ. ඒගොල්ලන් එක්ක මේ 1v1 ගිහිල්ලා එතන දිනන්න නම්. එතකොට මේ ඒ පින් එකේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා තමයි මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් ඔයාලට ඒක ගන්න නම් ඔයාලට යන්න වෙන එකම තැන හැමෝටම හැමදාම තියෙන ප්ලේ ස්ටෝ එකට. ඒතර ප්ලේ ස්ටෝ එකට ගිහිල්ලා සර්ච් බා එක ටැප් කරලා එතන කීබෝඩ් එක ආවම කනෙක්ෂන් ස්ටැබලයිසර් කියලා සර්ච් කරාම ඔන්න එනවා බඩු අයිටම් එක උඩින්ම පෙන්නනවා. ඔයාලට තියෙන්නේ ඒක ප්‍රෙස් කරලා ඒක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න තියෙන්නේ. එතකොට මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඒක වැඩ කරන නිසා තමයි මම ඔයාලට මේක සජෙස් කරන්නේ මේ ඇප් එක. එතකොට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරාන් පස්සේ ඒක ඇතුළට ගිහිලා සෙටිංග්ස් වගේක් හදාගන්න තියෙනවා. එතකොට ඒකත් මම ඔයාලට පෙන්වන්නම් කොයි විදිහට හදන්නේ කොහොමද ඒක හදන්නේ කියලා. දැන් මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ඕක ඕපන් දීලා ඒ ඇප් එක ඇතුළට ගියාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතකොට ඔයාලට උඩින් පේනවා ඇක්ටිව් කීප ලයිව් කියලා බාය එකක් තියෙනවා. එතකොට ඒකට ඔයාලා ස්වයිප් කරලා යහපැත්තට ගියාම ඇක්ටිව් කීප ලයිව් කියන ඒ බාය එකට ගියාම සෙටිංස් කියලා තියෙනවා. ඒ සෙටිංස් එක ඇතුළට ගියාම මෙන්න මේ වගේ දේවල් තියෙනවා. එතකොට ඔයාලට මතකයි කොහොමද එතනට යන්නේ කියලා. මුලින්ම ඇක්ටිව් කීප ලයිව් එකට යනවා ස්වයිප් කරලා. එතකොට සෙටිංස් තියෙනවා. සෙටිංස් එක ගැබුවම ඔයාලට එතනින් යටින් පේනවා පින් ඉන්ටර්වල් කියලා දෙයක් තිබ්බා. ඒ පින් ඉන්ටර්වල් එක ඔයාලා සෙලෙක්ට් කරගන්න ඕනේ. ඒක මුලින්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරද්දි තියෙන්නේ 4. එතකොට පින් ඉන්ටර්වල් 4 තිබ්බම ඔයාලා මේ වගේ මාරු කරන්න ඕනේ 1ට. එතකොට පින් ඉන්ටර්වල් එක 1ට දාන්න ඕනේ. එච්චරයි කරන්න තියන්නේ. වෙන ලොකු වැඩ මුකුත් නැහැ. එතකොට ඒක කරලා ඉවරලා බැක් දුන්නම ඒක ඔටෝ සේව් වෙනවා ඒ වාල කරපු දේ. එතකොට ඔයාලට පේනවා ඇක්ටිව් කීප ලයිව් කියන බාය එක ඒකතන ඩීඇක්ටිවේටඩ් කියලා තියෙන්නේ. එතකොට ඒක ඔයාලා එතන ටච් කරාම ඒක ඇක්ටිවේට් වෙනවා. ඒ ඇක්ටිවේට් වුණාම මේම නිල් පාට ලයිට් පත්තු වෙනවා. ලෝක බෝලේ ෆෝන් එකේ දෙකේම නිල් පාට ලයිට් පත්තු වෙනවා. ඒ වගේම නොටිෆිකේෂන් එකෙන් පෙන්නනවා ස්ටේබලයිසින් කනෙක්ෂන් කියලා. එතකොට ඔයාලට එතනින් දැනගන්න පුළුවන් ඒක ඇක්ටිව් වෙලා තියෙන්නේ නැත්නම් ඩීඇක්ටිවේට් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක කරලා ඉවර වෙලා ඔයාලට තියෙන්නේ බැක් කරලා ගේම් එක සම්පූර්ණයෙන්ම ඔයාලා ඕපන් කරලා තියෙනවා නම් කලින් එක ක්ලෝස් කරලා මුලින්දම්ම රීස්ටාර්ට් කරලා ගේම් එක ගන්න. බලන්න නයනී පින් එක කහපාටට තිබිලා කොළපාට උන හැටි. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් වුණා කහපාට වෙනවා කොළපාට වෙනවා ඒ ඇප් එක යූස් කරද්දි. ඒක මෙතන විතරයි එහෙම පෙන්වන්නේ. හැබැයි ගේම් එක ඇතුලේ තනිකර කොළපාටමයි තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. ලැග් එකත් අඩුයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. කහපාට තියෙන ඒ අවුල කොටින්ම එන්නේ නැහැ. පින් එක තනිකර කොළපාටමයි තියෙන්නේ ගේම් එක ඇතුලේදී. මම ඔයාලට ගේම් ප්ලේ එකක් පෙන්වන්නම්. ඔයාලට බලාගන්න පුළුවන් එතනදී වෙනස.
එතකොට මම දැන් ගේම් එක ඇතුලේ තමයි ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ පින් එක පෙන්වන විදිය. එතන තනිකර කොළ පාටමයි තියෙන්නේ. කලින් මම ගේම් එක දාද්දි තිබ්බේ කහ පාටමයි. ඒක වෙනස් වුනේම නැහැ. කහ පාටමයි තිබ්බේ. මෙතන කොළ පාට තියෙනවා. ආයෙ ඒක කහ පාට වෙන්නෙත් නැහැ. ඒක දිගටම කොළ පාටමයි තියෙන්නේ මැච් එකේ ඉවර වෙනකම්. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පින් එක කොළ පාටට දෙද්දී මම අර බ්ලින්ක් ස්කිල් එක අර ටෙලිපෝටේෂන් ස්කිල් එක යූස් කරද්දී තියෙන ස්මූත්නස් එක. කලින් පින්ගේ කහපාරට දෙද්දී එහෙම ස්මූත්නස් එකක් තිබ්බේ නැහැ. ඔයාලට ඕන නම් මම රීප්ලේ එක ආයෙ පෙන්වන්නම්. මෙතන ඔයාලට ස්පීඩ් බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ආයෙ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් කහපාරට දෙද්දී වෙච්ච ලැග් එක ඔයාලට පොඩ්ඩක් හරි වෙනසක් හොයාගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක ගොඩක්ම පේන්නේ අපි ගේම් එක ප්ලේ කරන් ඉද්දී තමයි ගොඩක් මේක දැනෙන්නේ සහ තේරෙන්නේ. මොකද අපි ගේම් එක ඇතුළතදී අපි ස්කිල් එකක් ගහද්දී ඒක උනේ නැත්තම් හරි ඒක පොඩ්ඩක් ලේට් වුණොත් හරි අපි ඉක්මනට මැරෙනවා. අනිත් එනිමිස්ලාගේ ස්කිල් එක අපිට මුලින්ම වැදුනොත්. ඒක නිසා ඔයාලා මේ ඇප් එක දාගෙන ගේම් එක ගහලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි කහපාට සහ කොළපාට පින් එකේ තියෙන වෙනස, ස්කිල් ගහද්දී තියෙන වෙනස, ඒ වගේම ලැග් වෙද්දී තියෙන වෙනස, ලැග් වෙන එකේ තියෙන වෙනස ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක කරාන් පස්සේ. 95%ක්ම මේ ඇප් එක වැඩ කරනවා. මොකද මමත් මේක යූස් කරනවා, ඒ වගේම මගේ යාළුවොත් මේක යූස් කරලා බැලුවා. ඒගොල්ලන්ටත් මේක වැඩ කරා. ඔයාලට කරන්න තියෙන්නේ මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට තමයි මම මේ වගේ දාන වීඩියෝස් වලට ඒ වෙලාවෙම නොටිෆිකේෂන් එක ඇවිල්ලා බලා ගන්න පුළුවන් වෙන්නේ. මගේ වීඩියෝස් වල මොනවද තියෙන්නේ, මම මොනවද දාන්නේ, මොනවද දෙන අප්ඩේට්ස් කියලා. ඔයාලට මේ ගේම් එක ගැන තව දේවල් දැනගන්න ඕන නම් මා Facebook එකේ ඇඩ් කරගන්න. මේ තියෙන්නේ මගේ Facebook ප්‍රොෆයිල් එක. Penta Ace කියලා සර්ච් කරාම ඔයාලට හොයාගන්න පුළුවන්. එතකොට ගේම් එක සඳහා ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. අනිවාර්යෙන්ම මම රිප්ලයි කරනවා. එහෙනම් මම ඊළඟ වීඩියෝ එක ඔයාලව හම්බෙන්න. Until then see you. Tada bye bye.